සාදු කියල නමස්කාරයක යන පන්සිල්ගන්නට බුද්ධන් සරනංගච්චාමී දම්මන් සර නංගච්ඡාමී. සංගං සර නංගච්චමි දතේ අම්පෙ බුද්ධං සර නංගච්චමි දතේ අම්පෙ දම්මං සරනංගච්ඡමි දතේ අම්පේ සංගං සරනංගච්චමි තති අම්පෙ බුද්ධන් සරනංගච්ඡාමි තත අම්පෙ දම්මං සරනංගච්ඡාමි තදේ අම්පෙ සංගං සරනංගච්්ඡාමි තිසරණ ගමනං සම්පන්නං පානාතිපාතාාවේරමනී සික්ඛපදන් සමාධයාමි අදින්නධනාවරමනී සික්ඛපදන් සමාධයාමි ආමේ සුමිච්චාචාරාබෙරමනී සික්ඛපදන් සමාධයාමි මසාවාධාවේරමනී සික්ඛපදන් සමාදයාමී තුරාමරය මජ්ජ පමාද්ඨානාවේර මනීසික්කාපදන් සමාදයාමි අප්මාදීන සම්පාදීත සමන්තා චක්කවාලේ සු අතරා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමක්කදන් දම්මස්සවෙන කාලු අයං බදන්තා, දම්මස්සවෙන කාලු අයංබදන්තා, දම්මස්සවෙන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස් කාරුණික ශ්‍රත්්ධහකාමි ගුණුවත් පෙන්වතුනි අද පුජි නොමියයා පලාාතින්දලා සිසෝකාපලට ඇත්තු කනගවා සුගත භභාවනා මධ්‍යස්ථානයට පැමණුණේ තාම උතුම් පින්කමක් සිත කරන්න. ඉසුරු සීකවාරච්චේ මැතිතුමත් හිමාලී සීකවාරච්චි මැතිනියත් කවිස සීකවාරච්චි පුතනුවනුත්තවිස සීකවාරච්චි පුතනුවනුත් අද මේ සේනාසනයට ආවේ සේසයෙන්ම උරුදු දහයකට කලින් දෙදස් දොළහෙ දෙවනි මාසේ විසි පස්වනිදා පහාවයට පත් ඕස් සික්වාරච්චි ආදරණියය තාත්තට මහත්මියගේ තාත්තට පින්දෙන්ට පුතනුවන්ගේ සී අට පින් අනුමෝදන් කරන්ට. වගේම නෝනා මහත්මිනිය ්‍යාදරණය මා ම්ඩියට පින් අනුමෝදන් කරන්ටයි. ඉට අමතරව පසුගිය වසර අටවැනි මාසේ දොළොස්වැනිදා. දෝන සෝමාවති වැල්මිල්ලගේ සීකවාරච්චි මාතාව හත්මයා අම්මත් අභාවයට පත් වනා එතුමට පින්දෙන්ටත් එවගේම හවුරුතු පහලෝකට කලින් දෙදා සයේ පහත්සව නිමාසේ දෙවනිද පරලෝ සැපත් චන්ද්‍රාමුණසිංහ ආදරණීය ප්‍යාණන් වහන්සේට. පේ බොහෝම අපිට ආදරය කරන බොහෝම අපිට කරුණාවෙන් දයාවෙන් අප විශ්වවිද්‍යාල ජීවිතයේද පවක් කටයුතු කරපු විශ්‍රාමික අද මහාචාර්තුමයක් ඇතුමිය විශ්‍රාමිකව සිටින්නේ ඉන්ද්‍රාණි මුනසිංහ මාතාවගේ ස්වාමි පුරුෂයට පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. එ වගේම ඉන්ද්‍රානිි මුුණසිංහ මාතාාවසූ දෙවන ජන්මදිනය සමරණවා. මාතු මාසිෙති සෙක්වවෙනි දට. ඉතිං ලබන මාසටයදනේ උපන්දිනයක් ඉමිති කරගෙන තමයි අද මේ උතුම් පින්කම මේ විදියට සිද්ධ කරන්නේ. සතුට වෙනවා නේ පින්කමට වෙලාවක් පෙන් කරලදෙන්ට ලැබීම ගැන. ඔය ඇත්තෝ ෆජිසුගත සේනාසනයේ කැපකරු ප්‍රධානදායක පින්වතුන්ලා. දහම් පාසලේේ පුතා ඉගෙන ගන්නවා. පන්සලට දම් පැන් දෙෙනවා. අපේ ෆජිසුගත සේනාසනය කනගවා සුගත භාව නමත්‍යස්ථානය කනිර්මාත්‍රුවර පූජනීය තාමින්ද්‍රයාණන් වහන්සේගේ, අපකරු සමීප්‍රදායක පින්වතුල්ලා. ඉතිං ඉතාම ශ්‍රද්ධාවෙන් උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ඇතටම දිනය වෙන් කරෙවේ උන්වහන්සේ ඊට පස්සෙව ඇත්තොත්තේ ආරාධනා කටයුතු සිද්ධ කරලා නේපින්කම මේ විදියට සූදානන් කරගත්තේ. තිං හැමෝම හොඳට බනාහලා බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසත් හොඳට මේ දේශනාව ශ්‍රවණය කරලා සීකාවාරච්චි පයාාණන්ට දෝන සෝමාවතී වැල්මිල්ලගේ අද්‍රණිය මවු් වගේම චන්ද්‍රාමුණ සිංආදරණීය තාත්තකත්. ඔයඇත්තු නමින්මිය ගියපු අත්තම්මල සියලට වගේම බුදුපුතුන් අපේ ශ්‍රාවකයින් නමින්මිය ගියපු සියලු දෙනාටත් අපිට මේ පින් අනුමෝදන් කරන්නට අවස්ථාව අවකාශයේ තියෙනවා. එනිසා හැමෝම මෙතැන් ඉඳලා ඉතාමොහොඳින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා අප සිහිපත් කරනවා. අද අපි කතා කරන්න ඉතාම වටින, උතුම් මාතෘකාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වලදීපු ඉතාම වටින ධර්ම මාතෘකාවක් මේ අංගුත්තර ටික නිපාතිතියන දේශනාවක් මේ දේශනාවේ පුද්ගලයොු තුන් දෙනෙක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ උගන්නන්නේ ඒ පුද්ගලයු තුන් දෙෙන නම් කරනව උන්වහන්සේ අවකුජ්ජ පං්ඥ පුද්ගල ඊළඟට උච්චංග ප්ඥ පුද්ගල, පුතූ ප්්‍ය පුද්ගල, අව කුච්ජ ප්ඥ පුද්ගල, උච්චංග ප් පුද්ගල, පුතූ ප්ඥ පුද්ගල, මේ වචන ටිකත් අමාර. එ වුනාට මේ වචනවලින් අර්ථවත් කරන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. තේරුම් ගන්නකොට, ගොඩාහක් උපකාරවත්වෙනවා අපේ අධ්‍යාත්මික ගමනේ අඩු පාඩු හදාගන්න. අඩු ලොහුඩු නිවැර දිකරගන්න එක ගොඩාක් උපකාරවත්වෙන ගැන්වීමක්. එවිතරකුත් නෙමෙයි විශේෂයෙන්ම. මේ පුද්ගලයින් තිදෙන ගැන ගුරුවරු දැනුවත්වීම. ශිෂ්‍යයෝ නිවැරදිව පුහුණු කරද්ද ගුරුභවතුන්ට තම ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඒශිෂ්‍ය ප්‍රජාව නිවැරදිමාවතය ගෙනයන්න ලොකූ අනුග්‍රහයක්. ඉළඟට දවාදරුවෝ හදන අම්මතාත්තට හරි ප්‍රයෝජනවත් වෙනවා මේ කරුණුතුන මේ පුද්ගල ස්වභාවයන්තුන නැත්තන් මෙහි කියන්නේ ඇත්තටම පුද්ගලයින්ගේ ප්‍රඥා මට්ටම් තුනක් ගැන. කළයාගේ මනස්සේ ස්වභාවයන්තුනක් ගැන ඒ පිළිබඳව දැනුවත්වීම හරිම ප්‍රයෝජනවත් වෙනවා දරුවන් හික්මවද්දී මොකොද නැත්තං අපිගොඩහක් වෙලාවට නිවැරදි අවබෝධයක් ශ්‍රාවකය පිළිබඳව නැතුව අසන්නා පිළිබඳව නැතුව සිත කරන මඟ පෙන්වීම් නිසා හුදෙක් අපි වෙහෙසට පත්වෙන විර අපි වෙහසට පත්වෙනවා විතරයි. අපි මහන්සි වෙනවා විතරයි ශ්‍රාවකයා ගැන හොඳ දැනුමක් නැතුව දේවල් කියල දෙන්න කිය. අපි තැන ගැෙන ඉන්න එක හරි වටිනවා මේ අහන් ඉන්න අයගේ මනෝභාවයක් කොයි මට්ට මේ ද තියෙන්න්න පුළුවන්ගේ. එක මතකතියා ගැන අනිත් අය ගැන විතරක් නෙමේ අපිත් එතන ඉන්න පුළුවන් කියලා. ඒකත් මතකතියා ගන්න අපිටත් අනිත් අය දේවල් කියල දෙද්දී. අපිත් මෙවැනිම මානසික පරිසරයක් සහිතව ඇහුන්කම් දුන්නොත් ඒ ඇහුන්කම්දීම පලදායි ඇහුංකම් දීමක් වෙන්නෙ නෑ. ඒ ඇහුංකම්දීම සඳහා වෙන්කරපු කාලය අපි අපතේ ඇව්ගව අපතේ ඇව්ගවෙන. ඒක අවැඩදාී ලෙස යොදවපු කාලයක් පවට පත්වා. එනිසා අපි හොඳට තේරුම් ගමු කවුද මේ පුද්ගලයුතුන් දෙෙන. බදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවකුච්ජ ප්ඥ පුද්ගල කවරේයත්. මහනනි. මේ ලෝකයේ භික්ෂූන් වෙත නිතර බණඇසීම පිණිස ආරාමයට යන්නේ වේද භික්ෂූහු ඔහුට ආධිකල්්‍යානං මුල ලස්සනට ආරම්භය ලස්සනට. ඊළඟට මජ්ජයේ කල්්‍යානං මැද. කලයාන ලෙස ලස්සන ලෙස හොඳට පැහැදිලෙව පරියෝසාන කල්ලයානම් අග ලස්සනට පැහැදිලිකොට නිවැරදිව. එළඟට අර්ථ සහිත සාත්තන් සාත්්‍යන් යන මිනිෆුල් කන එක වගේගන. තාම අර්තාාන් විතකි අර්ථාන් විත සභ්‍යන්ජනං ්‍යන්ජන සහිතකොට කේවල පරිපුන්නා හාත් පසිම්ම අංගසම්පූර්ණ.ය කොතනකින්වත් අඩුවක් නැටිකෙන් කන කේවල පරිපූර්ණ. හාත් පසිම්ම පරිපූර්ණ වූ දහම් කතාවක් කියල දේශනාවක් කරන. කට නිතර පන්සලට යන බනාහන කෙනෙකුට එහි වඩින හාමුදුරුවෝ කියල දෙනවයි තාම වටින මුල මැද අග කියන තුන්තන්නම පිරිසිදු වූ ධර්ම කරුණක් කියල දෙන එයත් වාඩිවෙලා ඉන්නවා. සාලා දැන් ඔයඇත්තු වාඩිවෙලා ඉන්නවා වගේ වාඩිවෙලා ඉන්න අයා එදේශනා කරන තැන හැබැයි එයා එදේශනාව ඒ කතාව පිළිබඳව මුල මෙනෙහි නො කරයි මැදමනෙහි නොකරයි. අගමනෙහි නොකරයි. එකුවේ මුල මැද අග ආරම්භය මධ්‍ය සහ අවසානයකෙන්. ඒ දේශනාව කොතනකවත් එයා සිහිනුවනි විමර්ශන සීලීව තීක්ෂණ ගැඹුරු අවධානකි යා ඒ දේශනාව අහන්න නෑ. එ පලවෙනි පුද්ගලයාගේ තියෙනස්වභහාව. හිළඟට පෙරලායා දේශනාව ඉවරවෙලා යද්දි හෝ එක ඉවර වුණට පස්සේ. ඒ දේශනාව මුලති කිව්වෙ මේ වගේ දෙයක්. නැතදි කිව්වේ මේ කාරණාව අගති අවධාරණය කළේ මෙන්න මේ කාරණාව කියලා එහෙම මෙනෙහි කිරීමකුත් නෑ. බුන්දුර උපමා කරල කියනවා දේශනා කරනවා එයා හරියටම කරන දේ යාගේ ඇහුන්කම්දීම උපමා කරන්නේ බුදුහාන්දුරුව වෝ කලයක් පතුරදාලා මුනින් හැරවා වගේ එයා නැගිටල යන කොටක් කොමටික හලරදා දැන් අපි මේ උතුම් දේශකයෙක් මඟ පෙන්වන්නෙක් කරන දේශනාවක් ශ්‍රාවකය ගන්න පුළුවන් එක විදියක්ක් එක විදික් ඔයි ගොඩක් අය හනුවනිමිච්චර බණ කියන රටේ මුකුත් කෝ හැදි ලද කිය කියා මිනිස්සු පරියට මේ දේවල් කියනවානේ ඇති වැඩිපුර අහනයි මේම තමයි මුලනුවනින් මෙනෙහි කරන්නෙත් නෑ මැදනුවනින් මෙනෙහි කිරීමකුත් නෑ. අගනුවනින් මෙනෙහි කිරීමකුත් නෑ. දේශනාව වෙලාවේ. ඉවර වුනාට පස්සෙහි මුල මෙනෙහි කිරීමකුත් නෑ. නැද මෙනෙහි කිරීමකුත් නෑ. අගමනෙහි කිරීමකුත්න. එතකොට එයාගේ පරිවාර්තනයක් වෙන්න විදික් නෑ. එහින්දා දැන් කවුරුහරි පිරිසක් වැඩිපුර පන්සල තුළ ගැවසුනා කියනෙකෙන්. එයා වෙනස් වෙනවා කියලා අදහසක් ඇති කරගන්න අමාරුයි. එයාගේ හොඳ පරිවාතනයක් වෙනවා කියලා ඥානෙ බුද්ධියේ වැඩීමක් වෙන දෙයක් එයා කරන්නේ නැත. පන්සල් ඇවිල්ලා වැඳලේ අන්ඩ පුළුවන්. දානතිකක් පූජා කරල අන්ඩත් පුළුවන්. හැබැ කෙනෙකුගේ දැක්ම වෙනස් වෙන්න නම්. එයාගේ. ඇහුංකම් දෙන දේවල් එක්ක එයා යම්කිසි ආකාරයකට විමසිලිවන්තව එය අහන්න එය මෙනෙහි කරන්න එය විතර්කනය කරන්න එයා කැපවෙන්න එම නැතුව එයාගේ පැත්තෙන් කිසිවක් නොකර දේශකයකුට එයව වෙනස් කරන්න බැ එතකොට මේක ශ්‍රාවක දුපලතාර අවබෝධ කරගන්නෑ හුන්කම් දීමක ද කෙනෙකුගේ ඇතිවෙන්න පුළුවන් ඉතාම නරක අවස්සනාවන්ත දුබලකමක්. පන්සලුත් ඇවිල්ලා. පනාහඩ වාඩි වෙලත්. පැක්කෝ තේසනාව කෙරෙන තරං වෙලාවක් එත නිඳලා. එයා එහි ආරම් දෙෙත්ත නුවනින් මෙනෙහි කිරීමක් නෑ. මැදදිවත් චුට්ටක්හරි අවධානයක් යොමු කරන්නේ නෑ. ඉවර වනාට පස්සේක කරන්න එතකොට ඒ ශ්‍රාවකයා හරීම අවාසනාවන්ත තත්ත්වකට ඇද වැටි්චකෙන් එයාට මේ ශාසනෙන් ප්‍රතිඵලයක් ලබා ගණ්ඩ බෑ භාග්‍යවතුන් වහන්සික දේශනා ඒයා කාරයට පන්සීයක් අහගිතියත් වැඩක්ට මකුත් වෙනස් වන්න පැංඕෝකම පන්තිකාමරයකත්ේ වැනි න්තිකාමරයක ගුරතුමෙක් පාඩමක්ද මෙහිනම් හරි අපූරුයි ගුරතුම අපපු ගමන් අද යොතයක කියලා ලියනුවනේ අපිට මුලිම කියනවා අද මෙන්න මේවා මේවා තමයි යද කියලද එතකොට යා එයාගේ කාල පරිච්චේදය තුළ ඒ කරන ටික අපිට මේ සම්පූර්ණයම විස්තර කරලා යා නිමා කරන. එක එක ඉවර කරනවා ලස්සනට ඉවර කරනවා. මේ මාතෘකා විවරයි මේ ඉවරයි කියලා ලස්සනට පිළිවෙලට ඒ පැය දෙක ෝ තුන හෝ ඒ පන්තිකාමර කාලය තුළ එක කරන. හැබැ. අපි ඒ ගුරුවරයක් කොච්චර හොඳට අනුපිළිවෙල රටාවක් හදලතිපුුණත්න. මුලදි කියලා දෙන්න මේ මැදදි කියලා දෙන්න මේක අවසංකරන කොට එන්නේ මෙන්න මේ තැනට කියලා. මොන්න තරං දක්ෂ ලෙස. මෙහි ගුරුවරු පෙලංකාවෙත් එහමුතුම් ගුරුවරු ඉන්න මෙ ගුරුවරුම්ගේ මම දකින දෙයක් තමයි විශිෂ්ට ගුණයක් අපිට ඒගොල්ලොක් කියන දෙය තේරුම් කරවන්ඩ පොළව ධනගහන් නං කියල දෙන්නට ඕ එක දනගහන් කිය දෙෙන. දොර අරිනවා සහ දොර ඇරෙනවා කියන එක තෝරල දෙන්න ජපන් බසින්. මගේ පන්තිීදි මට තේරෙන්නේෙ නැති නිසා. එක දහ දොනො සැරේ ගුරුවරයා ගිහිල්ලා දොර ඉබේරෙන්න්න සලස්සන. තකොට ඒ වච්චන කිය. මොකක්ද මේවෙන්නේ. ඉළඟට එයා ඇරලා ඒ වච්චන කියන. ඊළඟ දවස්සෙත් ඒ කම්මතකයින ආයිත්තයක කරලා පෙනවා. තාම දක්ෂලෙස ගුරුවරු දරුවන්ට මුල මැත. අග කියන තුන්තන්හිම ඒ තමන්ගේ විෂය කියල දෙෙන්ට වෑයම් කරන හැබැයි ඉගන ගන්න දරුවෙක් ඒ තුන් අවස්ථාවෙන් එක අවස්ථාවකවත් එයාගේ අවධානය යොමු කළේ නැතොත්. ගුරතුමා හෝ ගුරතුමය කියල දෙන දේට. එයා විභාග සමත් වෙන්නේ හැම දාම ස්කෝල ගිහින් තියෙනෙ පුටුව. අන්තිය ඉඳල තියෙන්ටත් පුළුවන් හෙවයි කිසි අඩුවක් නෑ සීයට අසුවට වැඩි පැමිණීම ඉතාම හොඳට වාඩි වෙලා ඉඳල තියෙනවා දංගලනවා කෑ ගහනවා කියල මුකුත් වෙලත් නෑ හැබැයි එයාගේ මුකුත් අධ්‍යහාපනිකව උසස් දියුණුවක් ඇතිවෙලත් නැතම් මටකතියාගන්නට ඒක ගුරුවරයකුගේ වැරැත්තත් නෙමේ ඒකයි අහන දරුවගේ ප්‍රශ්නයට ොඩක් දෙමවපියන්ට මේ දුක්්ගැන විලතිෙන ස්කෝලට ළමය හැමදාමත් ගියාය ඒත් මේ ළමගේ අධ්‍යාපනය කකිසි දියුණුවක් නැතය කියලා දෙමවපියන්ට වේදනාවන් තියෙන සමහරලාවට ඉක්මනින් අපි කරන්නේ ස්කෝලේ ගුරුවරුන්ගේ විදවල්පතිතුමාගේ විදවල්පතිතුමයක් නං ඉන්න යාගේ පළුවරිණකනේ මේ වහරියට කරල නෑ බල නෑ හරියට උගන්නල නෑ කිය තියාගඩ සමහර ශිෂ්‍යයෙක් හැවුන්කම් දෙන්නේ හුකම් දෙන්නේ ශිෂ්‍යයක් හරියට නුවනින් මුල මැද අග කියන තුන් තැන්හිමත් පඩම කරන වෙලා එක කියල දෙන වෙලා අහං ඉන්න නැත්තම් ඉලඟට ඉවර වනාට පස්සෙත් මුල මැදාග කියන තුන්තැනින් එක තැනක් කත් ගැන හරි මෙනෙහි කිරීමකුත් නැත්තන් ඕනි එයාට දේවල් අවබෝධ වෙන්න එයා ජීවිතය ඉහලට යන්න එන්ද මේක පුතාටත් වැදගත්නෑ තාම වැදගත් කාරණයක් වෙනවා ඉගන ගන්නකොට පන්තිකාමරයක නිකං වාඩි වෙලා හිටි පමණින් සාතක වෙන්නේ නිටේ එක ඉගන ගාන ශි්්‍යයෙක් පන්තිකාමරයේ හිට්ටිය පමණින් එයා ඉහලට යන්න. ධර්මශාලාවක වාඩිවෙලා හිටි පමණින්යා ඉහලට යන්න. යාගේ ජීවිතේ යම්කිසි දියුණුවක් සාතකත්වයක් කරා යන්නනම් ඉත්තාම හොඳ ඇහුම් කම් දෙන්නෙක් විය යුතුයි. තතාම හොඳ ඇුම් කම් දෙන්න. එක පාසලේදී පන්තිකාමරේදී, දහම් පාස්සලේදී පන්සලිදි විතරක් නෙමෙ. අම්මා කතා කන වෙලාට. තාත්ත කතා කරන වෙලාට දරුවෙක්. දලු දරුවෙක්. මුල මැද අග කියන තුන් තන්හිම ඉතාම හොඳ ඇහුන්කම්දීමක් සිධකරෝතින් විතර මයි සිතකරෝතින් විතර මයි. ඇතටම, දරුවට ඔඇත්තුෝ කියපු දේවල් වලින් පලයක්ත් ලැබේ ය එක මෙහි කරන්න නැත්තම් යාඒක මනස්සට ගන්න නැත්තම් යාඒක මනස්ස ධාර්ණය කරගෙන එක හොඳින් විමසලා බලන්න නැත්තාම් මොකක්ද මගේ අම්මා මේ කියලදේ මොකක්ද මගේ තාත්තම මේ කියල දෙන්නේ ඇයි මෙයා මේකේ පයි කියන්නේ ඇයි මෙයා මේක අපිට කරන්්ඩ කියන්නේ ොක් අයට එනුවනින් බිමසීමකට අවස්ථාවක් නැත්තේ ඒගොල්ලෝ ශ්‍රවනය කරනවා වෙනුවට එගලුන්ට ඇහෙනවා වගේ එකක් තියනෙනගොඩක් වෙලාවට දෙමවපියෝ කතා කරන වෙලාවට කම්පියුටරට වෙලාඉන්න මබයිල් ෆෝ එකට වෙලාඉන්න හක මොකක් රි බල බලඉන්න සභාවයන් දරුවන්ගේ එකාව තියෙනවනම් ඒ පුළුවන් තරම් මගරුවන් ඒවා මොනුවක්කත් නැතුවත් මේ මනස හරි අමාරුයි දෙයක් මෙනෙහි කරකර ශ්‍රවණය කරන තත්ත්ට පත් කරන එක. එතකොට ෆෝන එකකුත් ඔවබෝව හං හිටියොත්. එක ඇහෙන්නෙම නැතුව. එක දරුවන්ට සිද වෙන ලොකු අවාසනාවන්ත දෙයක්. ඊළඟට අම්මලතාත්තලත් කියල කියලම මහන්සිනේ එ එකකොට වෙහෙසෙනවා. හරි මහන්සියක් තැනෙනවාන ඉට පස්සෙ කියල දීම නවත් අන්ඩ හිතෙනු. දේශකයට එන ප්‍රශ්නයකන තවතුරුටත් කියන එක නවත් අන්නේ. එක දර්වුන්ට විතරක් ක තැලනේ. සැමියෙක් සහ බිරිඳක් අතර පවතින සම්බන්ධකමක දිතේම. එක අනකා කියල දෙන යමක් කියන වෙලාට කතා කරන වෙලාවට. හොඳ ගැම්පූරු අවධානයකින්. කියන්නේ මොකක්ද කියන එක ගැන නුවන සිහිය යොදවල අහං හිතිය නැතෝ. වෙන දේවල් කරකර හිටියයොත්. නොසැලකිල්ලෙන් හිටියොත්. ඒ පවුල් සංස්ථාවේ බොහෝ අර්පුත හටගන්න. බොහෝ කලකිරීම ඇතිවෙන්න. බොහෝ එ පාවීම්බල් මතකතියා ගන්න එය හේතුවක් වෙන්න පුළුවන්. එනිසා අපේ බුදුහාදුරුවෝ, මේ අපිට උගන්නපු මේ උන්හන්සේ පෙන්වල දෙන්නේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ශ්‍රාවකයකුගේ මනසේ පවතින්න පුළුවන් රටාවක් ලෙස. හැබැයි ඒක අපි ලිහාගත්තො සාමාන්‍යය මේ මහපොලවේ ජීවත්වෙන ගිහිගෙදර ඉන්න අයගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න. පාසල ඉගෙනගන්න දරුවගේ ප්‍රශ්නිට උත්තර හොයන්න. අපි අඳුන ගණන්ඩෝන කෙනෙකුගේ දියුණුවක් වෙනසක් පරිවාර්තනයක් එයාගේ ජීවිතය වෙන් නැතන් එකට ප්‍රධාන හේතුවක් එයා හරියට අහන් ඉන්න නැති අහ ඉන්නන. එක ලොකු ප්‍රශ්නයක්. එහින්දයි අපේ අපේ මනසට පුහුණු කළ යුත්තේ ඇහුම්කම්දීම ඇහුම්කම්දීම. ඇහෙන්න්න දීම නෙමයි ඇහුන් කංදීමන සවන්ද සවන්දීම පුහුණු කරන්නවා. ඒකනි යන ධර්ම ශ්‍රවනය කරන. පණ ඇහෙන්න්න නෙමේ දෙන්නඩුවෝට. අහන්න ඕන එකට එකට අපි දායක වෙන්න ඕන. එක අපි තාම නුවනින් හොන්දට සෙහිකල්පනාවෙන් ගැම්බොරු අවධානයක් යොමු කරලා යම ඇහුවොත් තමයි ඒ අහනදේහි උපරේම ප්‍රතිඵලය අපිට ලබා ගණට පුළුවන්මයි දැන් සමහර වෙලාවට මට දැනෙනවා පන්තිකාමරයේදීගේ මේ කාලේ අ්‍යාපන කටයුතුවලදි ලැබෙනත් දැකීම තමයි මේ පාර්ෂාවෙන් විස්තර කරන්න යපං උගන්නන්නේ ජපම්බසිම්මයි. එතකොට ඉංග්‍රීසි වචනෙකුත් පොහොම යාප්පුුවෙන් තමයි අහලහල තමයි වචනයක් කරි මේක මෙහෙමද මේ වචනෙද කියලාරි ආගණ්ඩ පුළුවන්කද රටේ මිනිස්සු තමන්ගේ බසිම්ම තමන්ගේ බස ඉගන ගණ්ඩෝනෑ කියන එක තමයි ප්‍රතිපත්තියක් විදියට මේ රටේ අධ්‍යාපනය තියෙන් මේ රටේ අය තමන්ගේ මව්බස්ස දැනගෙන ඉඳීම එයාගේ ජීවිතයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලක. කවුරුන් හෝ කෙනෙක් මේ රටේ යම් කිසික්‍රියාවක නියලෙන්ඩ හිතනව නං එයත් මේ රටේ භාෂාව ඉගනගත යුතු පවට කරුණු යෙදිල තියෙනනේ. අපේ රේ අපේ භාෂාව ගැන් අපිට එච්චර ලොකු ගෞරවයක් හැඟීමක් ඇතටම නෑනේ. තැන් සමහර වෙලාවට අපේ දැනවත් කරන ඔය බුද්ධ පුතුන් එකේ පෝස්ට එකක් එහම ලියලා තමන්ගේ මවබස තමන්ගේ දරුවෝ දන්නේෙන් ඇති එක ආඩම්බර්යක් කරගන්න එපා කියලා. ඉතින් ඒ ටිනුත් පණ්ිතකන් ලියවනයි හොමන්ද කිනවා ඉටිකමක්න්නේ ඒවා අටිනුත් ලියනවා ඇවිල්ලා මේ සිංහල සිංහල කියලා. ඕ ජාතිවාදය ඇවිස්සේ තමන්ගේ මව්බස දරුවෙකුට උගන්නන්න කියල කියල දෙන එක ජාතිවාදය ඇවිස්සීමක් ලෙස සලකනවන කොච්චර මුක්ද සමාජයදධනී. මොන තරං අඥඥානයෝද. මුළු ලෝකේ හැම මනුස්සෙක්ම තමන්ගේ මව්බස තමන්ගේ දරුවන්ට උගන්නන. අනිතක අපේ ජාතියක් විදියට සිංහල මිනිස්ු විතරක්නෙවේ මුලු ශ්‍රී ලාංකිකයෝම සතුටෙන්ඩ ඕන ලංකාව කියන කොඩා දූපතයේ අවුරුදු තාස්ගානක් තෙස්සේ අවුරුදද දහකට තුන් දහකට ආසන්න කාලයක් භාෂාවක් අන්න්‍ය භාෂාවක්න තාම පොහොසත් භාෂාවක් තාම පොහොසත් භාෂාවක් අපි ආරක්‍ෂා කරගෙනෙනවා. එක ගැන අපි තාම සතුටුවෙන්නත් ඕන තාම පොහසත්. සනිිවේදනය කරන්නේ ඉතාම ලස්සන වචන තියෙන. ඉතාම අර්ථ සම්පන්න වචන තියෙන. ඒ භාෂාව අපි අපේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ විනාස වෙන්ඩ නොදී පවත්ව ගෙන අන්නත් ොන එකක එක හරිම අවශ්‍ය දෙයක්. හරිම අවශ්‍ය දෙයක්. ඒක උගන්නන්න කියනකොටත් හිනාවෙන ඒකත් ජාතිවාදයක් ලෙස සලකගෙන පලිටිකල් කරෙක් නස් වලට අන්ඩ හිතන අඥානය නේද. තමොම ඉන්නවා ලංකාව. ලංකාවන්න සියලු දෙමළ ජනතාව දෙමළ බස ඉගෙන ගණ්ඩුවනේ. මුස්ලින් ජනතාවත් කතා කරන්නේ දෙමළ බස නිසා ඒ ඒ දරුවන්ට දෙමළ බසු ගන්නන්න ඕන්නේ අමතර භාෂාවක් ලෙස සිංහල දරුවෝ දෙමළ ඉගෙන ගණ්ඩෝ. දෙමළ දරුව සිංහලලා මතර බසක් ලෙ ගෙන ගණ්ඩු හැබැ මන්ගේම අව්බස ඉගෙන ගණඩුවෝන මව්බසින් තරං කිසිම දෙයක් තේරෙන්නේෙ නෑ දැනෙන්නේෙ නෑ. දැන් ඔයඇත්තෝ ජපන්දන්නවානේ සුදම්මසායන් වහන්සේ ජපන් බසින් බණ කියනවා. ඒ වගේම සුදම සාහිනාසේ තම ලස්සනට සිංහල බසිනුත් බණකිෙනවානි. මෙහින්න වැඩි හිටියන්ට හොන්තට අවබෝධ වෙන්නේ. කොච්චර ජපන් දැනගෙන හිටියත්. දැනෙන්නේ. බනකින සිංහලෙන්ම්බනකිව ළමයින්ටහරි ළමයි මොකද ඒගොල්ලොන්ගේ මව්බස මට්ටමටම ජපන් බස තමයි ගොල්ලු පාසලේදදි හසරුවන නිසා ගොල්ලොට ඒහි උද් කරන්නු හැබැ ගොලොත් මව බස දැන කන්නු. ලෝකෙ කොහ හිටියත් ඉංග්‍රීසිස් රටක හිටියත් චීනය හිටියත් ජපානී හිටියාත් ශවිශවලන්ති හිටියාත් දැන්මා කල හිටියත් යුක්්‍රේණය හිටියාත් රුසිාව හිටියත් කොහහිටියත් ඒ රටේ බස ඉගෙන ගන්නැනෙ ඒ රටේ නම් කෙන ඒ භාෂාව දැනගන්න න් එම නැතුව අපිට කටයුතු කරන්න වැෑ හැම රටකම තමන්ගේ මව් බසව ගන්න ඉති මට ඔබට කියලදන්නට ඕන දේ තමයි දැන් ඒ ඒ අය ඒදේ සංනිවේදනය කරවන්ඩ දරන දායකත්වය කොච්චර හොඳ වඋනක් කොච්චර ඉහල එකක් වුණා. මම විනාඩි පහක්හරේ ඒ පාඩමේදී අවධානය වෙන දේකට ගියෝතින්. ආපහවු සුමි මාසයෙන් කියන්නට එනම් ඒකත් මතිවුණුත් ගොමෙන් අසයි ගියන්නම වෙන. මොකද හේතුව ඇයි අල්ලගන්න හම් වෙෙන්නේ. මොක ඒ අය හැම තිස්සම උත්සාහ කරනවා. තමන්ගේ මේ රටේ මව්භාෂාව මේ රටේ භාෂාව හරියට ව ගන්න අපිට. කොච්චර දක්ෂගුරුවරෙක්ක වුණත්. අපි සිහිය පිහිටවා ගන්නේ නැති නං අපේ මොකක්හරි දෙයක් ඉගෙන ගැනිදි. භාෂාව වේවා වෙන විශ්‍යයක් වේවා මොකක්හරි දෙයක්. දහම්කරුණක් වේවා. සාමාන්‍ය ජීවිතයට හම්බ වෙන දැනුමක් වේවා. මොකක් හරි එකක් ලබාගන්ට හද්දී. අපි ඇහුම්කම් දෙන්න ඇතන් හරියට මුලදි මැදදි අගදි. කොච්චර අර්ථ සහිත වනත්. කොච්චර අර්ථ සහිත වනත්. කොච්චර අංගසම්පූර්ණ හා පසිම්ම පිරුණු ඉගැන්වීමක් වනත් එය පලදායිවෙන්න. ඇතට මෙහෙම කියල කියලා. මහන්සේ වනාම තමයි අපේ ගම්වසිවෝ කියන්නේ මෙයාට කියන කට. ගලකවුලා ගත්ත නම් මීට හොඳයි කියලා එම කියව නේ එඒමන මේ කියන්නෙමං ඔටි කසිි්ට විදිහට ඒක කිව්වේ මේ කියනට ගලකවුලා ගත්ත නම් මීට වඩා හොඳයි කියලා කියන්නේ කොච්චර හොඳට සංනිවේදනය කරත් ඒක අවබෝධ කරගන්න නැති අය ඉන්නකොට ගොඩක් වෙලාවට වෙන්නේ කියන කෙනා නිස්ක්‍රිය වෙන. කතා කිරීම නවත්තනම් නහන් වෙනවා. අහන්නේ නෑ කියල දන්නවා. එතනින් පස්සේ ඇති වෙන කේදවාචකය හරි නරකයි පවුල් සංස්ථාව කන පන්සලක සිශ්්‍යියෝ සහගුරුවරු අතර කතාකිරීම නැවැත්වොත් එක ලොකු කේදවාචකයක් වෙනො ඉළඟට. එක හින්දයිම්මා යෝජනා කරන්නේ භාග්‍යවතුන් වන්සගේ මේ දේශනාව උපුට අදක්වොමින් ඔබට ඔබ හැම වෙලාවකම බලන්ට මම මේ දුර්ුවලතාවේ සහිත වැහුම්කම් දෙන කෙනෙද. මම දේශනාවක් ආරම්භය මැදදිී අවසානේ මගේ සිහිය නුවන ඒක එක්ක පිහිටෝන මත ඇතම්මං එයින් පිට ගිහිල්ලා හොදෙක් එත නින්දෝන් හිඳ විතරක්. අපේ ගඩා ධර්ම දේශනාවල පරිම පලදායිතාවය නැතිවෙලා තියෙන්නේ ඇත්තවසේම කියෙනන. ගොඩක් මිනිස්සු මේ මේ හනම් හම මෙහිතේ මින්න වෙලාවල් තියෙනවා ගොඩක් බනට එනම කියලාවට බණට කවුරුත් එනා නිටුක්්ටයින බනට අද බනක් තියෙනවා අසුුවලාගේ ගෙදර අසුුවලාගේ ආයතනය කියලා ආවට මිනිස්සු එන්නේ ඇත්තටම බණ යවර වෙලාක් කන වෙලාට කණ්ඩ ගිහපු අය බණහැනෑ කොලු අහන්නැෑ එක කනවෙලා මිනිස්වාහන හාදුර ලමේ ඉතින් ඔය බණකිව්වට වැඩක් වෙලා තියද. කෝය කොච්චර හරි බණතියනවා හද දවසතුන් මාසක කිය මුකුත් වෙනවද. මුකුත් වෙන්ඩනම් අහන්ඩෝ. ශ්‍රවනය කරන්නඕන. ඉන්ඳල හිටල හාමුතුරුවන් වහන්සෙනමක් දේශනාවක් කරති ඇහු කන්නෝදීම විතරක් නෙවෙයිනේ. තමන්ගේ ගෙතර. එකනෙකා දෙයක් කියල දෙද්දි පවා මේ ඇහුන්කන් නොදීම ප්‍රශ්නි හින්ද හරියට සවන් නොදීමේ අර්බුදය හින්දා. කොච්චර නං අපේ නරක ප්‍රතිඵල ලබමින් තියෙනවාද. ඉතාමත් යහපත් ප්‍රතිඵල අපිට අහිමි වෙමින් තියෙනවාද. එහින්දා ඇහුන්කම් දීම දියුණු කරගන්න පලවෙනි කාරණය තවක් කෙනෙක්කන්නවා. ඒ තමයි. දෙවනියට භාග්‍යවතුන් වහන්ස දේශනා කරපු උච්චංග පං්ඥ පුද්ගල එයාගේස්වභාවය මොකක්ද. අහනකොට හොඳට නුවනින් මෙනෙහි කර කරහනවා. ඇහුකම් දෙන වෙලා හොන්තට මො හොඳයි. මුලත් හොඳයි මැදත් හොඳයි අගත් හොඳයි ගහනේවට පැන්න පැන උත්තර දෙනවා හොත්තට තේරෙනවා ලස්සනට විත කර ඔක්කොමටි කරන. තාම හොඳ මැනවින් දේශනා කරන ධර්මකරුණකට හොදට එහෙමයි කියමින් හොදට හූමිටි තියමින් ශ්‍රවණය කරන්න සමත් තක්ෂයින්න. හැබැයි එයාගේ ප්‍රඥාවේ උපරිමේටයා යන්න ෑමකොද හේතුව ඒ ක්‍රියාවලිය නිමා වුනාට පස්සේ එයාට කිස්සෙම දෙයක් මතක් කරගන්න බෑ ඉවර වුනාට. ඒ වෙලාවෙ හරි මුලත් හොඳට පවතිනවා මැදදිත් හොඳට පවත්වාගෙන යනවා මනස අගදිත් හොඳට පවත්වාගෙන යනවා නමුත් අවාසනාවකට දේශනාව නිම වුණට පස්සේ එයාට මුල කිව්ේ මොනෝද කිය මතකනෑ. නැත කිව්වෙ මොනෝද කිය මතකනෑ. අග කිවවෙ මොනෝද කිය මතකනය. ගොඩක් වෙලාවට ඒ වගේ අයට තමයි හොඳටම දේශකයක වුණත් රැවටෙන්න්න පුුව දරුවෙකුට දෙයක් කියනකොට හොදට එයාට තේරුම් අරගෙන යාඒ පැහදිලි කරගත්තු බව පැහැදිලි කරන දේවල් අපිට සං්‍යවේධනය කරර අහං ඉන්නකොට අපිහිතන දැඟතිින් ප්‍රශ්නයක් නෑ කියලන. එකන පාඩම කරන වෙලාව හොදදට ඉන්න. තාම ඉහල දායකත්ව අදිෙනවා ඇහුම් කම්දීමට හැබැයි දෙවනි පුද්ගලයාඒ ප්‍රඥාව තියන ප්‍රශ්නය තමයි එයාට ඒ ක්‍රියාවලිය නිමවුණට පසේ දේශනාව නිමවුණට පස්සේ මුලකිව්වෙ මොකක්ද කියලා මතකත් නෑ. මැදදිකිව්වේ මොකක්ත කියලා මතකත් නෑ අගදිකිවේ මොකත කියලා මතකත් නෑ. ඒක මතකතියාගන්න පන්තිකාමරයක දරුවෙකුට වෙන්න පුුවන්. ධර්මශාලාවක ශ්‍රාවකයෙකුට වෙන්න පුුව. හැම සේ ඇහුන් කම් දෙන්න සාකච්චා කරන බිරිදක සැමියකු අතර සනිවේදන දඔය ප්‍රශ්නි තියන්න පුොළුවන්. ඒකනි පස්සේ ගොඩාක් මනිසු රන්ඩුව ය වෙලාේ හොට එනම් හරිහරිකිවේ. හොඳ ටක්තර දුන්නේ. ඔක්කොම තේර නොවවාගේ හිටේ හැබයි මුකුත් එතකොට පස්සෙද තව පැෑදකතුනට පස ඇත්. කතාකරපු දේක මුලක් මැදක් අගක් මතක නෑ කියන්නේ. එක පැත්තකින් අ කියපුක්කෙන කොච්චර රැවටිලා ඉන්න දෙතකොට. ඇකපු කෙනට පෙන හුන්දට මංගන්න. හොතටම තේරණ බවත් පෙනවා. හැව අවාසනාකට යාට කිෙසිවක් මතකන ඇත. නිමා වෙනකොට. ඒකින් සිද්ධ වෙන. එක පැත්තකින් ඒ දේශකයා නැත්තන් කියලා දෙනකෙන වෙහෙසට පත්වීම විතරක් නෙමෙයි. එයා හරීම විදියට තේරුම් අරගෙන ඇති කියලා ඒ දේශකයා ගුරුවරයා මඟ පෙන්වන්න රැවටෙන නිසා එයාට නැවත විස්තර කරන්න එන්නෙත් නෑ තැන් අපි උන්ටට තේරෙනවාගේ දෙයක් ප්‍රතිචාර ලෙස ඇවුවොත්න ප්‍රතිචාර ලෙස ඇවුොත් කියල දෙන කෙනට අපිට හොඳටම අවබෝධ වනාා කියලා ඉළඟට ඒ නැවත විස්තර කරලා දෙන්නේ නනෑ අපිට ඒ කවුරුකක්. ඉතකොට සිද්ධ වෙන නරක තමයි. අහන මනුස්සට නැවත ඒදේ අහගණ්ඩ හරි තියෙන අවස්ථාව නැතිවෙලාය හො දෙ එක අපරාදේ නිසා තමන් අර පවත්වාගත්ත සිහිය දෙයක් අහදදි අහන වෙලාවේ. පවත්වාගත්ත නුවන ඒ විචාර සීලි බව ඒ දේශනාව ඒ සාකච්ඡාව කතාව ඉවරවනාට පස්සෙත්ඒ විදිටම පවත්වාගෙනයන්ට සමත්නූනොත් එවැනි පුද්ගලයා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරපු උච්චංග ප්ඥ කියන පුද්ගලයා ලෙස තමයි පෙනවේ. එහම ශ්‍රාවකයකින්. තකොටේ දෙන්නත් එක්කම කරපු සංනිවේදනය පළදායි වෙලානෑ. ඊළඟට අවසාන කෙන ගැන බුදු හන්දුරු දේශනා කරන පුත්ූ ප්්‍ය ඒ පුතූ පං්ඥ කියන ශ්‍රාවකයාගේ ස්වභභාවය තමයි ශ්‍රභාවය තමයි එයා මුලති. මුලද තාම හොඳින් නුවනිින් මෙනෙහි කරමින් අහනවා. මැදත් නුවනින් මෙනෙහි කරමින් අහනවා. අගත් නුවනින් මෙනෙහි කරමින් අහනවා. අස්නෙන් නැගිටියෙත් එකනේ. ඒ සාකච්ඡාව සංවාදය නිම කරලා ඒජයකින් නැගිතල ගියත් එයා. ඒ පුටුවෙන් නැගිටල ගියත්. යාසනෙන් නික්මුණට පස්සෙත් මුලත් මනාව. න්තටම මෙැෙහි කරල කියන්න පුළුවන් නැදත් පුළුවන් අගත් පුළුවන් එවිතරක් නෙමෙයි එයාගේ භාවිතාවිදයාගේ ජීවිතයේ සෑෑම අරමුණක්ම එයාට හමු වෙද්දී එයාට ඒසිහියසානුවන තමන් අහපු දේත් එක්ක පිහිටුවා ගත්ත ඇතිකරගත්ත අවබෝධය විචාරසීලී බව එක්ක යාට ලොකු සාතකත්වයක් ලබන්නටවා අතමයි මේ ශස්සනය අර දෙන්නටම වඩා ශ්‍රේෂ් පළවනියක් කෙනට වඩ දෙවනියක්ෙන ශ්‍රේෂ්ටය අඩුම තරමෙන් අහංහරඉන්නවා නන අන්තිමට මතක නැතිව ලගියත් අහංහරන්නවා. පළවෙෙනක්ෙනට අහං ඉන්න වෙලාවම මුකුත්සිහිය කල්පනාවක් නෑ. එයාට වඩා දෙවනික්ෙන හෝදයි දෙවනියක් කෙනා එයා උච්චංග ප්්‍ය කියන පුද්ගලයට වඩා දෙවනි පුද්ගලයා ඉතාම හොඳ ගුණයක් යාගේගාව පවත්ව ගන්නවා එයා අහන් ඉන්න වෙලාවෙ හොදදම මට්ටමේ ඉන්නවා භාවිතාවෙදි තමයි අර්බුදේදයන් හැබ ඒ දෙන්නටම වඩා පුතූ ප්ඥ කියන පුද්ගලයක් ශ්‍රේෂ්ට බව ඒ ශ්‍රාවකයා ශ්‍රේෂ්ඨ බව ඒශ්‍රාවකයා ඉහාලම පලදායිතාවයක් තමන් ඇහුන්කම්දීපු දෙයින් ලබාගන්නා බව භාග්‍යවතු වහන්සේ පෙන්වල දෙනවා මොකක්ද වෙන්නයා මේ ශ්‍රේෂ්ට සංකල්පනා ඇති නිසාම එයාට බජිකිච්චානති ව විජිකිචානති වෙනවා කිය සෝතා පන්න වෙනවා කියෙන සෝතා පන්න. ඉතාම හොඳින් ඇහුකම්දීලා නුවනින් මෙනෙහි කරමින්. මුලදිත් මැදදිත් අගදිත්.ඉදේශනාව අවසාන වනාට පස්සෙත් මුල මැද අග කෙනතුන් තන්නම නුවනින් මෙනෙහි කර කර එය නැවත ප්‍රත්‍යක්ෂ කරගන්න නැවත වඩන්න එයා කටයුතු කිරීම නිසා. එයාගේ දොරුවෙලා යනවා විචිකිිච්චා. එයාටයා අහපු ධර්මය ගැන සැකනැති අපිට මොන විෂය ඇහුවත් අහපු දේ ගැන ප්‍රශ්න තියෙන්නේ සැකසංක තියෙන්නේ අප හැදිලි තැන්තියෙන්නේ ඇත්තටම දේශනාාවල නැත්තන් කියලදීපු දේහි ප්‍රශ්නයකට වඩා අහන් ඉදිති අපිත් තක්කොකු දුර්ුවලදායකත්වය දුර්වලදායක පුළුවන් තරන් අපි උත්සහ කරගත යුත්තේ ඒ අපේ දුර්ුවල දායකත්වය අවම කරන්නන නැති කරත්. ඉතාම හොඳ දායකත්වයක් ඉතාම හොඳ මැදිහත්වීමක් ඇහුංකම් දීමකදී පවත්වා ගන්න තමයි අප උත්සාහ කරන්නවා මේ කමාරුදයක් ඉවා කෙනක හරිිය අමාරුදයක් ඔබ නිකන් කතා කරල කට හරි කෙනෙකුට ඔබට තියෙන අමාරුකමක් ගැන කියන්නක විනාඩි දෙකක් කියන්න දෙන්න එයාගේ අමාරුකම් අපිට කියන්න ගන්න පු්ධෝමක්හරුමයක්ක නේද එකන අපි කාඩ හරි කතා කරලා අපේ තියෙන මොකක් හරි දෙයක් මේ නිදහස් වෙන්න හරිහිතා ගෙනනේ අපි විශ්වාස කරන කෙනෙකුට කාට හරි කතා කල කියන්නේ විනාඩි දෙකක් අපිට කියන්න හම්බ වෙන්නේ නෑ එයාගේ ප්‍රශ්න අපිට කියන්න ඒ අපේ තිබ ඇහුංකම් දීමේන ඇහුංකම් දීමේ තියන ප්‍රශ්නි ඒ ඇහුන්කම් දීමේදී තිබෙන අපේ ක තරාවිතියකට නොසැලකිෙලිමත්කම මංහිතනි අපි පුංචි කාලේ වැඩ්ඩි පුරම අප අම් තාත්තගෙන් බැනුන් අහල තියනෙත් ගුරුවරුගෙන් ැනුම් හල තියෙනෙත් ඇහුන්කම් නොදීමේ ප්‍රශ්නයටන් කොච්චරන බැනුන්ද ටොකුද කොච්චරනම් දේවල් වලට අපි මූුණ දීලතිීද. තින් ඒකයි ඔබට යෝජනා කරන්නේ මේ අපි අපේ ජීවිතය පුරාම හදාගත්තය නැතොත් අපේ ජීවිතය පුරාමක හදාගත්තය නැතොත් ඒක හරි අභාග්‍යයක් වෙන. හරි අවාසනාවන්ත දෙයක් බවට දන්නෙම නැතුව පත්වෙනවා අපේ ශ්‍රවණය කිරීමේ ශක්තියනෙ ඇහුංකම්දීමේ ශක්තිය අපේ බිඳ වැටු නෝහි. හින්දා ඒකට තියන පාහිර බාධක අපි අනිවාර්යයෙන්ම අවම කරගණ්ඩෝන්. ගෙදරද හැමෝටව පුළුවන් ගෙදර තාත්තාක් කතා කරන වෙලාවට අම්මා කතා කරන වෙලාවට දරුවෙක් ප්‍රශ්නයක් කියන වෙලාවට. එයාට පූර්ණ අවධානය යොමු කරලා අනිත් සියලු දේවල් අපි පැත්තකින් තියන්නු. එක කළ යුතු එකක්. නැත්තං වෙන්නේ නිකම්ම නිකං දරුවෝ හැදෙයි ෑ ඒ සම්බන්ධකං හරි කෘතිීම ගනු දෙනුකාරී සම්බන්ධකන් බෙයි. සේසයම්ම කතා කරන වෙෙලාවෙනං ෆෝන් බෝබයින්ඩ. කම්ුට එක යිඉඩ මොන හේතුවන් නිසාවත් ඉඩ දෙන්න එවා. ඒකට ඉඩ දුන්නොත් ඒකෙ වෙන අයහපත වැඩිම අයහපත වෙන්නේ අමට තාතට නෙමි ළමයින්ට. කිස්සිම මනුස්ස හැඟීමක් තේරෙන්නේ නැති අය නිර්මාණිම. කිස්සි මිනිහෙක්ක හැඟීමක් සිතුවිල්ලක් දකින්ඩ බැරි මිනිහෙක් හැදෙනවා. ඒ? පරපුර වේගෙන් නිර්මාණය වෙමින් එනවා මාමෙන් සමාජය දකිනවා. ඒ අර කෘතිම රෝබෝල වගේ ඉන්න ඒ ඒ පරම්පරාව අපිට හමුවෙනවනේ. අපි දැන් දකිනවාමි ලෝකේ. මෙතකොට ඒ අය බිහිවෙන්නේ මතකතියා ගණ්ඩ. යර ඇහුන්කන්දීම කියන කාරණාවට අදාළව ඒ විනය ගොඩනගන්න, අපිට බැරිවුුණොත් ගේ ඇතුළේ පන්සල ඇතුළේ පාසල ඇතුළේ ගොඩනගණ්ඩ බැරිවුුණොත්. එනිසා ඒ අප ඉතාම බුද්ධිමත්ව එය අපි දියුණුකරගත යුතු ඇතිකරගත යුතු පුහුණු කරගත යුතු ඉතාම වටින්න අවශ්‍යම දෙයක්. ඇහු කම්දින්. ඒ දරුවන්ට ආදර්ශය වෙමින් මම යෝජනා කරනවා තාත්තම්ම. කතා බා කරන වෙලාට පූර්ණ අවධානය ඔබ එකනෙක්කාට එකිනෙකා යොමු කරන බව ආදර්ශයෙන්ම පේනවා. ආහක බලාගෙන වෙන වැඩ කරකරවූය වයන කම්පියුට රෝබෝබ එහෙම කතා කරන්නට හොඳනෑ ස්වාමිපුරුෂය බිරිඳ කතා කරදින. හැම වෙලා මෙහෙම පූර්ණ අවධානයෙන් කතා කරන්න බැරිෙන්ඩ පුළුවන් වාඩි වෙලා. නමුත් දවස්සේ යම් වෙලාවක් තියෙන්ඩ ඕනෑ. ඒ වෙලාවේ වෙන වැඩ එ නැතුව විනාටි පහකරේ අනෙකා එක්ක පූර් නවධානය කතා කරන. අත්්‍යවශ්‍යම දේවල් කතා කරනකොට පූර්ණ අවධානය දෙන්නඕන්. වැද්දගත් තීන්දු තීරණන. දවස්සේ එවැනි විනාඩි පහක්කර තිබුණොත් තමයි, දෙයක්ක ඔහොන්දට සංනිවේදනය වෙන්නේ. හොන්දට ඇහුම්කම් දුන්නවෙෙන්. බනක් අධිත ධර්ම දේශන අාවක්ෂ්‍රවණය කරදිත් ඒ අනිමාරයෙන්ම තියඩඕන නැත්තං. දේශනා ගොඩක් තිබනාා කියලා මේ සමාජයට බුදුදහමෙන් උපකාරයක් ලැබුණ වෙන්නේ නෑ. බුදුදහමෙන් උපකාරයක් ලබා ගන්ට නම්න. බුදු දහමෙන් උදව්වක් ලබාගන්ට නං. සවන්දීමේ හැකියාව ඉතාම ඉහලා අගයකට ගේන්ට අපි කටයුතු කරන්න. ඒකට මනසේ තියෙන බාධ අවම කරන්නඩුවන් එක බාතාවක්කම මානන්නේනේ එක භාෂාමය අරබුදයක් තියෙන මනං කෙනෙක්ට ගිලිහිලා යන්න්න පුළුවන් කියනදේ ඉන්න බැරිවෙන්න පුළුවන්යන් තේරෙන් නැතිවවෙන්න පුළුවන් කියන භාෂාව තේරෙන් ඇැත එක වෙනමකා. හැබැයි තමන්ගෙම බසින් තමන්ට තේරෙන බසින් දෙයක් කියද්දත් ඒක හරියට ඇතුළට යන්නේ නැත්තන් කෙනෙකුගේ ප්‍රධාන හේතුවක් තමයි මට කවුරුත් කියනෙ වැඩනෑෙනෙ මං කවරුත් කියනෙ වහන් නෑ කියෙන එක මට තේරෙනවා කාගවත් උපදෙස් මට අවශ්‍ය නෑ මං ඕවා දැනගෙනඉන්නේ ගුඩාහක් වරදී අවශ්‍යම දේවල් ගිලිහිලා යයි මගෑරිලයයි දරුවෝන්ගේ පිරිඳර්ගේ සැමියාගේ ශිෂ්‍යයාගේ ගුරුවර්රයාගේ අත්‍යව්‍යල් ඔබට ඇහිනෙ නැතුවයයි. ඔබට වැටහනෙ නැතුවයයි. ඔබ නොදැන බොහෝ දේවල් ගිල්ල ගිල්ල ගිල්ලා අන්තිමට එකුලෝ අහිමි වෙලා යන සමාලාට ජීවිතම නැති වෙනක දන්නේ නෑ සමාරය මදන්න එොල්ලෝ පූර්ණ අවධානයක් ළමයින්ට ටොමු නොකිරීමේ බයානක ප්‍රතිඵලය තමයි ළමයින් එගොලොන්ගේ ශරීරැත්තුළේ පරපතල ලෙඩරෝග වැඩිල වැඩිලා මිය යනකම් දන්න නෑමල. නමුක හේතුව පූර්ණ අවධානයක් නැතිකම්. හොඳ නීරීක්ෂණයක් නැතිකම් ඒ වඩ දෙන්න හොඳ නෑ ගුරතුමෙක් ගුරතුමයක් පාසලයේදී පන්තිකාමරය දිහෙම වෙන්ඩ බෑ. පන්සලක චූටි හාමුදුරුල හදනවන අපි වගේ ගුරුවරුන්ට අපිට එහෙම වඩ බෑ අපිට එහෙම අවධානයක් නැතුව ඉඩ බෑ චටි හාමුදුර කෙනෙකුගේ පෝටි හරි වෙනසක් තියෙනවනම් ඒක අපි නිීක්ෂණයට ප එෙක් වෙන්නවා ඇයා ඒයා නිදිකිරා වැටනවන්න නත ඇැයි මොකක්ද ඒ මොගලොබීම් ප්‍රශ්නය මත ඇතන්යා රෑට නිදාගන්න නැත්ත මොකතියාට තියෙන ප්‍රශ්නය එමන තන්යා කැමති නැත්්ද මේ ක්‍රියාව ඉන්න අපිට නිරීක්ෂණ තිය ඇයි කිය ඔයාඒකොච්ර නිීක්ෂණ තුව ොයගැන්න බැ ේවල් යෙන පුලුවන් අපිට හෙම උනන්දුවක් තියෙන්ට ඕන අනිකා අනිකා සම්බන්ධ ඒ එක නැතිවුුණොත් ගොඩාත් දේවල් අපි නොදැනම විෙනස් වෙලා යනවා. හොඳ වටින ධර්මයක් අහලා මගෑරලය නොය අපිට කොච්චරනම් බුද්ධශාසන මගෑරෙන් නඇදරරි මොන තරනම් බුද්ධසාසනවල පිපදිල ඇද. ද සත්්‍යන්හන්සේ පාරමී පුරන කාලය තුළ බුදුවර උන්හන්සට මුණ ගැහුණනා කියල සඳහන්කරනෙන් පංලාක්ෂ දොලොස් දහස්ගනන චිරට පාරමී පුුරුදී ඒ කාලේ මුණගැහිච්ච බුදදුර උණහන්සේ නං බුද්දුපාව අරමුණු කරගෙනපු නිසා ඒ රාත්භාවයට පත්තල පිරුණුවන් පැවෙන. නමුත් අපිට අපිටත් ඒ වගේම බුදදුුවරු මොුණගැහි ඇතින ඒත් අපේ සවන්දීමේ දුබලකම්. මීතත් වඩා තිබුණද කියලා අපි දන්නේ කොද. අපිට නොවඇට වුණේන. අපිට අවබෝධ නූනේ අපි ඒ ඥානය ඒ සහය ඒ නුවන පිහිටුවාගෙන සවන්දෙන්ට අපි අසමාත වුුණා නං අපි අවබෝධයට පත් වෙන්නේ. එක දේශකයාගේ වරදක්න. දේශක ප්‍රශ්න වෙනම තියනු. අප ගොඩක් වෙලාවට සවන් දෙන්නා අරකීමටත් කියන්න නේද සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි සිහිබුද්ධියෙන් ඇසුවා නම් ගොඩක් දේවල්ලාඕෝද අපිට දුකහිතෙනවර යුක්්‍රේණය තත්ත්වය දැක්කමනේ හොන දෙයක්වෙයිද ලෝකට කියලා යි ඇත්තටම ගත්තො කියන්නවුන් කියපු දේවල් හරියට සවන්ඳන්න නංනේ කොඩක් දේවල් ඔහොම නොවෙන්නත්තිපා අපේ සවන්තීම් වලදී අපි හැමත් තිස්සෙම අපිට වාසි කොටස විතරක් අල්ලන එක අපිට හරියට තේරෙෙන් නැත් මේ බණකිවම් සමාරය බණකිවම පොඩියෝුන් ඒවයින් කෑලි කපල ටිටොක් හදනු ටික්ටොක් හදලා ඒ කෑලි විතරක් හොන්තට මේ ක්ෂාකරනව දස දහස් ගනන් ශාතල්ලා බලනකොට මුල්ලු බණකම අම්මලට උපදේශයක් දෙෙන චූටිකෑල්ලක් විතරයි ඔච්චර ස්මාට් පොඩිය උුන්ද කියල ඉතුන කියැන ඉතුරුටිකත් ඒගැන හංගිදල ඉතුරු ටිකත් අහංගිදලා හිතා මතා මේ කෑල් හලලා ට වාසි කෑල්ලනේ තමන්ට හම තිස්සෙම ලාභ කොටස විතරක් අහන්ඩ තමයි මේ ලෝකෙ ගොඩක් අය කැමති ඒ ප්‍රශ්නය එක ප්‍රශ්නය තියෙන්නේ අපි හිතුවට අනිකාට පාඩන් වඋ ගන්නන්නේ එක හොඳ එකක් කියලා ලොකුම පාඩම තමන් නිගන ගන්න තමන් ඉගන ගන්නවා ගොඩාක් මිනිස්සු බණහනකොට යාට තමයි රිියටහරි කියකයක් කියව්වට එයාට තමයි බොහෝ දේවල් අනාගතේවිය හැකි. එකෙක් කෙනාට නෙමෙයි මේ ධර්මය මේ ධර්මය මටයි කියල ශ්‍රවනය කළොත්. මේ දහම් මගේ ජීවිත ඇයි සකසෙන්නේ කියල තේරුම් අරංශ්‍රවණය කළොත් අපට ගොඩාක් ප්‍රයෝජන ලා ගන්න පුරුව. තින් අද නිමාතෘකාවත් තුළ අපි සකච්ච කලේ ඉතාම වටින උතුම් මාතෘකාව. උතුම් විශාක් උතුම් කරුණුටක. අපි ශ්‍රාවකයෝ ලෙස ස්වභභාවයන්තුනකින් යුක්තයි. අහන්න පටන්ගත්තු තැන ඉදලා අවසානය දක්වාම සිහිනුවනක් නැති ශ්‍රාවකයෝ. අහන්න පටන්ගත්තු තැන ඉදලා එක අර්ධයක් සාර්ථකව සිහිනුවනින් කටයුතු කරන ශ්‍රාවකයෝ. අරම්භය ඉදලා. අවසානය දක්වාම නේද. අවසානය දක්වාම ශ්‍රවනය කරන්නට සහ යහපුදේ සිහිනුවනින් මැනයි කරන්නට සමර්ථ වෙන ශ්‍රාවකයෝ ඉගොල තමයි උපරිම පල ලබන්නේ කියන එක. මෙය කුරුවරුන්ට දෙමව්පියන්ට ආවාහ ජීවිත ගෙබනයට වගේම ශ්‍රාවකයින්ටත් දේක ඉන්ටත්න්නේ. කාටත් වටින උතුම් මඟ පෙන්වීමක් බුදුහා මුදුරුවන්ගේ. තිතාම් ශ්‍රද්ධාවෙන් අද මේ ධර්මදානය ඇහුන්කම්දීම පිළිබඳව බුදුබණන භාග්‍යවතුනාහන්සිකි ගැන්වීම අද සඳිවේදනය කරන්ට දායක වනේ චපානයේ සිසෝකා පලාතේ පදිංචි, ඉස්සුරු සීක්වාරච්චි මහත්මානන් පුතුනුවන්. එතුමිය එතුමාන් ග්‍යාදරණය සහෝදරියත් මේ පින්කමට දායක වෙනවා නිසාාදී අභේවාදන මහත්මිනිඒ වගේම පවුලට එකතු වෙච්ච සහොයුරා සුනි ලබේවාදන මහත්මානනුත් දායක වෙනවා එවගේම හිමාලී මහත්මිය එ වගේ තවිෂ සික්වා රච්චි පුතුනුවන් ඇතුළු පවුලිපින්වත් පිරිස තමයි අද මේ ධර්මදානයට වගේම ආරනිකේතන භික්‍ෂ පුහුණ මධ්‍යස්ථානයේ වැඩ ඉන්න පූජනීය ස්වාමින්න් අහන්සලට මෙකෙටි කාලය තුළ අවස්ථා ගණනාවක දානමාන සඳහා දායකත්වය දක්වමින් පොඩිසාන් අහන්සලගේ අධ්‍යහාාපන කටයුතුලට අනුග්‍රහයක් වෙමින් ලොකු ශක්තියක් ලබා දෙන දායක පවුලක පිවතුම් අද දවස්ස මේ උතුම් ධර්මාණු ශාසනාව සඳහාත් දායකත්වය අරගෙන කටයුතු කරන්නට යදනා මේ සිල් සමාදන් වෙලා සීලයක පිහිටීමෙන් සද්ධර්මය සිහිනුවනින් ශ්‍රවණය කිරීමෙන්. ඒ ධර්මය ධාරණය කිරීමෙන් ඒ තුළ හිත පිහිටුවාගෙන ඉඳීමෙන් රැස්සුනාවඋියලුම පින්කුසල් ආදරණීිය ප්‍යාණන් වහන්සේ ඔබතුමාට මේ වගේ රටකට ඇවිල්ලා. මෙවගේ යහපත් වැදගත් ජීවිතයක් ගෙවන්නට මහෝපකාරය වුුණු ආදරණීය තාත්තා, ඕස් සික්වාරච්චි තාත්තාට අනුමෝදන් වේවා. මේ ෝකෙට ඔබතුමා බිහිකරපු ආදරණය අම්මාක්. ඕෝන සෝමාවතිී වැල්මිල්ල ෙ සික්කුආරච්චි මආතාවට අනුමෝදන් වේවා අවරුදු දහයකට කලින්මිය ගිය තාත්තටත් වගේම අවුරුදු අවුරුද්කට ආසන්න කාලයකති මිය ගියම්මටත්. එ වගේම නොෝනා මහත්මිනිය ග්‍යාදරණය තාත්තා චන්ද්‍රා මනසිංහ අවුරුදු පහලෝකට කලින්මිය ග්‍යාදරණියය තාත්තටත්. ේ පාර්ශවේම මියගිය අත්තම්මල සියලට නෙෆිං අත්වේවා සුවපත්වේවා සැපොවත්තුවේවා දුකින් මිදේවා ආදරණීය මෞ්පියන් ඇතුළුකොට සියලු ඥාතීන් සස්සර ගමනි සතරපායකට නොවැටේවා උපදිනැහැම ආත්මයකම සත්පුරුස කල්්‍යාන මිත්‍රය සුරෙම උපදිත්වා උතුම් නිවනම අවබෝධ කර ගනිත්වා සාධූසාධූ සදූ. එවගේම දෙව අන්ට මේපින් අනුමෝදන් කරමු දෙවියෝමේපින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ආසිර්වාදධ ආරක්ෂාව බැල්ම ශක්තිය අපේ ඉදරානිි මුණසිංහ ආදරණීය ගුරු මාතාාවට මහාචාර්තුමියයට ඔය නෝනා මහත්මිනියගේ හිමාලී නෝනා මහත්මිනියගේ ආදරණීයා අම්මට සියලු දෙවියන්ගේ ආසිර්වාදයෙන් නිදුක් නිරෝගී, දිර්ගාවස සුවපත්භාවච්චර ජීවනය ලැබේවා. අසු දෙවන ජන්මදිනය මාර්තුමාසෙතික් තිස්සෙක්වෙනිද සමරණවා. එතුමියට කැමති තාක්කල් ආවෂ වර්ණය සැපය බලය. ්‍රඥාල බන්නට දෙවියන්ගේ උපකාරය අනුග්‍රහය ලැබේවා එ වගේම මේ පවුලෙක් සියලු දෙනාටත් එ වගේම සොහයුරියගේ පෞවුලෙ සියලු දෙනාටත් එ වගේම බනාාහපු බුද්ධපුතුන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආසිර්වාදේ ලැබේවා මේ පින්කංකර ගන්ට මහෝපකාරී වෙන පේක් කල්ලයාන මිත්‍ර පූජනීය හුරුලු නිකවබේ සුදම්ම සාමින්ද්‍රයාාණන් වහන්සේට එ වගේම සේනා සනාධිකාරී බේ සහොදර මපිටි සද්ධාවාස ෛන්ද්‍රාණන් වහන්සේ ඇතුළු මහස් සංගරත්නයතත් ඔබටත් ලෝකවාසීන්ටත් නිදුප්පාව නීරෝගිබව සුවපත්බව සැලසේවා දෙවියෝ මේ රටත් ලෝකයත් අපහැම දෙනාමත් ත්‍රකිත්වා සාමය උදාවේවා ලෝකය තුළ යුද්ධ ගිනිතැල් නිවේවා දෙවියෝ මේ මිනිසුන්ගේ සිත් යහපත් කරගන්නට උපකාරවත්්‍යත්වා උතුම් දෙවිවරුද නිවන්දකිත්වාසාධූ සදූ සදූ අවසාන වස්සයෙන් ඔබ අපහැම දෙනාට දෙවිදේවතවුන්ට නියගිය සියලුම ඥාතීන්ට නිපංකු සල්පාරමී බලයෙන් ප්‍යාණන් මෞපයන් ඇතුළුකොට ඥාතීන්ටත් අප හැම දෙනාටමත් උතුම් නිවනම සාක්ෂාත්වේවා සදූ 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 ආකාസට്ట ചබും මට്టா දේവනා മහිത്തികാ ുഞഞන්തങങను മോതിത്වා ചරන් రക്കంതു സാസනం කාസට്టாചබും මට്టா ദേവනාക മഹහිത്തികാ പुഞంతങങുമോതിത്වා ചරන්రకంതു ദേశනം ആකාസటாചപും මට්టാ දේവനക മഹහිത്തികാ ुഞഞන්തങങనుുമෝതിതවා kanතුමpara දම්න්නේ nya නතු nyaතය දම්න්නේ nyaති නතු සුuki nyaතයෝ දම්න්නේ nyaති නතු සukiහ nyaතය හැම දෙනම නිදුකවවා නිරගවෙව සපවා ස ස